ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. විශේෂ ග්‍රහ සිදුවීමක් මෙම මස 24 වෙනිදා මධ්‍යම රාත්‍රිය පහු වෙලා විනාඩි 50කින් අපේ ලංකාවාසීන්ට PVSින් කිසිම උපකරණකින් තොරව දැකගැනීමේ හැකියාව තිබෙනවා. ඒ තමයි සෙනසුරු ග්‍රහලෝකය. සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයක් වන සෙනසුරු ග්‍රහලෝකය පෘථිවිය වගේ 752ක් පමණ විශාලයි. මේ සූර්යා වටේ එක වටයක් යන අවුරුදු 29.4ක් විතර පෘථිවි වර්ෂවලින්. එම ගමනේදී අපේ චන්ද්‍රයාගෙන් මෙය වැහෙන අවස්ථාවක් උදා වෙන්නේ. එතකොට මේක ඉතා විරලයි. දැන් මේ අවස්ථාව වෙන විට මේ දිනට සෙනසුරු තියෙන්නේ අපේ පෘථිවිය සිට කිලෝමීටර මිලියන 1346ක් තරම් ඈතින්. චන්ද්‍රයා තිබෙන්නේ කිලෝමීටර 369673ක් ඈතින්. එතකොට මේ ඉතාම ළඟ තියෙන චන්ද්‍රයාගෙන් සෙනසුරු වැහෙනවා. එතකොට මේ නැරඹීමේ අවස්ථාව උදා වෙනවා ඔබට. ඉතින් නිවසක ඉඳලා බලනවා නම් සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රි 12ට විතර ආරම්භ කරන්න සෙනසුරු පෙනෙනවා. දුර දින 30ක් හරි දුරේශයක් හරි තියෙනවා නම් වලලුත් බලා ගන්න පුළුවන්. නැත්නම් නිකන් උනත් දීප්තිමත්ව පේනවා. ඒ චන්ද්‍රයා අසලම හරියටම 12:50 පමණ වෙන විට මධ්‍යම රාත්‍රියේ පහු වෙලා විනාඩි 50කින් එනත 25 වෙනිදා උදේට වන්නට සෙනසුරු ග්‍රහලෝකය ක්‍රමයෙන් ගිහිල්ලා චන්ද්‍රයාගේ පිටුපසින් යන්න පටන් ගන්නකොට නොපෙනියනවා. ආයි පැයකුත් විනාඩි 20කට පස්සේ තමයි එය නිරාවරණය වෙන්නේ. දැන් මේ අවස්ථාව නැවත උදා වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ අපේ ලංකාවට පේන්නේ 2037 අප්‍රේල් මාසේ 24 වෙනිදා. ඒ නිසා විරල අවස්ථාවක්. එක එක නගරවලට කියනවා නම් මෙම සිද්ධිය ආරම්භ වෙන වෙලාව සහ අවසාන වෙන වෙලාව චන්ද්‍රයාගෙන් සෙනසුරු වැහෙනවා හරියටම කොළඹ නගරයේ අයට 25 වෙනිදා අලුයම විනාඩි 52කට, නැත්නම් මධ්‍යම රාත්‍රියේ පස්සෙලා විනාඩි 52කට නිරාවරණය වෙන්නේ 2:08 අලුයම 25 අලුයම. ඊළඟට අපි ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් මාතරට පැයපස මධ්‍යම රාත්‍රිය පසුලා විනාඩි 49ට ආරම්භ වෙලා ඒ 2:08 සෙනසුරු නැවත පේන්න පටන් ගන්නවා. ක්‍රමෙන් නිරාවරණය වෙනවා. චන්ද්‍රයාගෙන් පිටිපසින් එළියට එනවා. ඒ වගේම ත්‍රිකුණාමලියට නම් ඒ පැයපසුවේ විනාඩි 56ට මධ්‍යම රාත්‍රිය පසුලා විනාඩි 56ට ආරම්භ වෙලා 2:14 තමයි නිරාවරණය වෙන්නේ. යාපනයේට මධ්‍යම රාත්‍රිය පසු වේලා විනාඩි 57ට ආරම්භ වෙලා 2:12 නිරාවරණය වෙනවා. දැන් මේ විස්තර නවීන තාක්ෂණය පිළිබඳ ආතතිකක් ආයතනයේ වෙබ් අඩවියේ ඔක්කොම සඳහන් කරලා තියෙනවා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ඒ භාෂාවලින්. එක එක නගරවලට ආරම්භ වෙන වෙලාව ආසන්න වශයෙන් ගත්තොත් මධ්‍යම රාත්‍රිය පහු වෙලා විනාඩි 50ට මේක වැහෙන්න පටන් අරන් පැය එකකුත් විනාඩි 20කට පස්සේ නැවත නිරාවරණය වෙන්න පටන් ගන්නවා. විශේෂ කන්නඩිය අවශ්‍ය නැහැ, මොකුත් අවශ්‍ය නැහැ. හැබැයි දෙන්නේ 30ක් හරි බයින එම් නැත්තම් දුරේශයක් හරි තියෙන නම් චන්ද්‍රයා සෙනසුරුගේ වලලුත් එක්ක දකින්න පුළුවන්කම තිබෙනවා. දැන් මහජනතාවට විශේෂ ආරාධනයක් අපි සිද්ධ කරනවා. ආත ශ්‍රීලක් ආයතනයට එදාට පැමිණෙන්න පුළුවන් නම් රාත්‍රියට අහස පැහැදිලි නම් පමණක් පැමිණෙන්න, වලාකුළු වලින් බරව නම් පැමිණීමෙන් වැඩක් වෙන්නේ. අපි මධ්‍යම 24 වෙනිදා බදාදා රාත්‍රි 11:00 සිට 25 අලුයම 2:30 විතර වෙනකම් මෙම සෙනසුරු ග්‍රහ ලෝකයේ අපේ යෝධ දුරේශයේ ලංකා ලොකුම දුරේශයෙන් ඔබට දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව ආත ශ්‍රීලක් මහත්මාගේ මියුසියම් එක නැත්තම් කෞතුකාගාරයත් අපිට බලන්න පුළුවන් ඔබට උනම්. හරියටම ඒ අවස්ථාවේදී මධ්‍යම රාත්‍රිය පසුලා විනාඩි 50 පමණ වෙනකොට මෙම දර්ශන දැක ගැනීමේ අවස්ථාවත් ඔබට සලසලා තියෙනවා. ඉතින් ඒ නිසා මහජනතාවට එනවා නම් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට තිබෙන ආත ශ්‍රීලක් ආයතනයට පැමිණිය යුතුයි. හැබැයි අහස වලාකුළු වලින් බර නම් පැමිණීමෙන් තීරුමක් වෙන්නේ නැහැ, මොකද අහස පෙනෙන්නේ නැති නිසා. ඊට අමතරව දැන් මේකේ සිද්ධිය වෙන්නේ
චන්ද්‍රයාගෙන් වැහි යනවා සෙනසුරු. දැන් මීට පෙර එහෙම කොයික් වර්ෂවලද වෙලා තියෙන්නේ? මේක 2019 එහෙම තියෙනවා. හැබැයි අපිට පෙනුන්නේ නැහැ. ලංකාවට පෙනුන්නේ නැහැ. ඒකයි. ලංකාවට ආයේ පේන්නේ 2037 දී. 24යිනේ 37 අවුරුදු 12ක් විතර යනවා. මේක දුර්ලභම අවස්ථාවක් කියන්නේ. දුර්ලභ අවස්ථාවක්. මේක සහිර මෙවැනි සංසිද්ධියක් ඇති වෙන්නේ මොකරි චක්‍රයක් අනුවද නැත්නම් මෙහෙම කියන්නේ හදිසියේම? නෑ 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 චක්‍රයක් තියෙනවා. ඒ ග්‍රහ ලෝකෙ ඉදින් කරකින්නේ එක එක ඒවට තියෙනවා වෙනම. අඟහරුට සෙනසුරුට ඒ වගේ තියෙනවා. මේක ඇසියුසු ප්‍රශ්නයක්ද නැද? මේක දෛවඥයන්ටත් ප්‍රශ්නයක්ද? දෛවඥයන්ට ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒක ඉතින් අපි දන්නේ නැහැ. අපි තාරකා විද්‍යාඥයෝ වශයෙන් ඒක කියන්න යන්නේ නැහැ. හැබැයි විවිධ ලොකු විදිහට ඒගොල්ලන් හිතන්න පුළුවන් මේ ගැන.